කාලෙන් කාලෙට භෝග වලට රෝග වැළඳෙනවා. කොළ කොඩවීම, කහවීම වගේම පණු රෝගත් ඇති වෙනවා. අද අපි කතා කරන්නේ මෙන්න මේ පණු රෝග සඳහා පිළියම්. මේ තියෙන්නේ පුංචි සාරණ පැලයක්. පේනවද? මේ පැලේ උඩ කොළ ටික. මේ කොළ ටික එකට එකතු වෙලා ගොටුවක් වගේ හැදිලා තියෙනවා. මේ ගොටුව අපේ පුංචි පැලවල කොළ කන පුංචි පණුවන්ගේ වාසස්ථාන. මේ තියෙන්නේ සරුවට වැවුණු බණ්ඩක්ක වගාවක්. මේ ගසුත් සාරණ ගස් වගේම පණුවන් නිසා හානි වෙලා. පේනවා නේද? බැලූ බැල්මට මෙහි බොහෝ පත්‍ර පණුවන්ගේ වාසස්ථාන වෙලා. මේ විදිහට බණ්ඩක්ක කොළවලින්ම හදාගත්තු ගොටුවලත් පුංචි පණුව සහ එයාලගේ බිත්තර අපිට දැක ගන්න පුළුවන්. මේ ගොටුව දිගෑරියාම මේ එළියට එන්නේ බණ්ඩක්ක කොළ කන පණුව. මෙයාලා මේ කොළවලින් ගොටු හදනවා විතරක්ම නෙවෙයි. මෙයාලා මේ කොළේ සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්නවා. මේ තියෙන්නේ එහෙම ආහාරයට ගත්ත කොළ කිහිපයක්. මීළඟට අපි බලමු කොහොමද මේ පණු රෝගය පාලනය කරගන්නේ කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ මුලත් කොළ සහ ජලය පමණයි. අවශ්‍ය ජල ප්‍රමාණය සහ කොළ ප්‍රමාණය තීරණය කරන්න වෙන්නේ ඔබේ වගාවේ ප්‍රමාණය මතයි. මුලින්ම මුලත් කොළ මෙන්න මේ වගේ පුංචියට කපා ගන්න ඕනේ. එහෙම කපාගත්ත බුලත් කොළ ටික මෙන්න මේ වගේ භාජනයකට දාගන්න ඕනේ. මේ සඳහා පරණ බාල්දියක්, අයිස්ක්‍රීම් කප් එකක් වැනි ඉවතලන භාජනයක් යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි මේකට වතුර එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේක සතියක පමණ කාලයක් වහලා තියන්න ඕනේ. සතියකට විතර පස්සේ මෙන්න මේ වගේ ද්‍රාවණයක් අපිට ලැබෙනවා. ඊට පස්සේ අපි මේ ද්‍රාවණය හොඳින් පෙරාගෙන බුලත් රොඩු ඉවත් කරගන්න ඕනේ. අපිට මේ ද්‍රාවණය පෙරන්න මෙන්න මේ වගේ භාජනයක් හෝ ටින් එකක් අරගෙන මේ විදිහට සකස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම පෙරාගත්තු ද්‍රාවණය. අපිට වඩාත් පහසුයි මේක ස්ප්‍රේ කරන්න පුළුවන් බෝතලයකට දාගන්නවා නම්. මේ තියෙන්නේ අපි හදාගත්තු දියරය. අපි දැන් බලමු කොහොමද මේක වගාවට යොදාගන්න කියලා. අමතක කරන්න එපා channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. අපි මේ දියරේ භාවිතා කරන්න කලින් පණුවන් නිසා හානි වෙලා තියෙන කොළ සියල්ලම ගස් වලින් ඉවත් කරන්න ඕනේ. මීළඟට අපි සාදාගත් දියරය කොළ මතු පිටට සහ යටට හොඳින් ස්ප්‍රේ කරගන්න ඕනේ. මේ විදියට සතියට දෙපාරක් විතර ස්ප්‍රේ කරාම පණුවන් මේ ගස් වලින් ඉවත් වෙලා යනවා. ඉන්පසුව නිරෝගීමත් වගාවක් ඔබට ලබා ගන්න පුළුවන්. මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න Green Fade YouTube channel එක දැම්ම subscribe කරන්න. ඔබට සුබ දවසක්.